පවුල් පිටින්ම විනාශ වේවා. කුටුම්බේ විනාශ කරන උට හේන හතර වැඩිවේවා. ඊයේ දිනේදී අපි සිවිල් සංවිධාන හැටියට සියලු දෙනාම මේ රටේ රටට අහිතකර අනපනත් ගේනවා පාර්ලිමේන්තුවට රනිල් වික්‍රමසිංහ ඒට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න කියලා කොහොට්ටු කාර්යාලයට සාකච්ඡාවකට ගියා. ඒ යන අතරතුර යම්කිසි අපි කොහොට්ටුවේ ඇමතිවරයෙක් වෙන ප්‍රසන්න රණතුංග ඒ වෙලාවේ වහණයෙන් ඇවිල් ඉවර වෙලා අපිට ප්‍රකාශ කරන මාධ්‍යයට සිවිල් සංවිධාන කියන්නේ ඔයි ඉන්න උන් මුදලට වැඩ කරන සල්ලි වලට වැඩ කරන මිනිස්සු කියලා. සිවිල් සංවිධාන සල්ලි වලට වැඩ කරන කියන එකේ යම් සත්‍යතාවයකුත් තියෙනවා. මොකද ඊයේ දිනේදී අපි දැක්කා සල්ලි වලට වැඩ කරන සිවිල් සංවිධාන කොයි පැත්තේද ඉන්නේ කියලා. සල්ලි වලට වැඩ කරන සිවිල් සංවිධාන තමයි ප්‍රසන්න මහත්තයෝ එයාගේ පැත්තේ ඉති ඩෑන් ප්‍රියශාන්ත. අන්න සල්ලි වලට වැඩ කරන සිවිල් සංවිධාන. හැබැයි එතනට ආපු එක සිවිල් සංවිධානයක්වත් සල්ලි වලට වැඩ කරන්නේ මේ මිනිසුන්ගේ කීයක් හරි හම්බ කරන මුදලෙන් තමයි මේ රටේ යහපත වෙනුවෙන් වැඩ කරන්නේ හැමදාම. ඉතින් අපි කියන්න ඕන බඩ මහතට ඇඟ තිබුණාට මොලයක් නැත්නම් ප්‍රසන්න රණතුංගට ඔයා කප්පම් ප්‍රසන්න කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නිකන් නෙමේ. ඔයාට අධිකරණයෙන් ඔයා වරදකරුවෙකුත් වෙලා ඔයාට අධිකරණයෙන් ඔයාව වරදකරුවෙක් කරලා තියෙනවා. කප්පම් මිල්ලලා ඉඩම් අත්පත් කරගැනින් ඔයාගේ බිරිඳගේ නමට ඉඩම් අත්පත් කරගැනින් අර ඕස්ට්‍රේලියාවේ ඉන්න තව ගෑනු කෙනෙකුට එක දැන් නඩුවක් යන වෙනම රජයේ ඉඩමක් අල්ලගෙන ඌගේ ඉඩම ලොකු කරගන්න හදනවා කියලා. හැබැයි ප්‍රසන්න රණතුංගට කියන්න ඕන මේ රටේ සිවිල් සංවිධාන ඇති ඕගොල්ලොත් එක්ක ඉන්නවා වගේ අර සල්ලි වලට වැඩ කරන සිවිල් සංවිධාන. හැබැයි මේ අන්නේ වචනේ වහම ඉවත් කරගන්න කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට කියනවා. අමාත්‍යවරයෙකු කියන්න බෑ. මොකද මේ රටේ උසාවියෙන් වරදකරුවෙක් වෙලා මේ රටේ තීන්දුව තීරණ ගන්න කැබිනට්ුවේ ප්‍රසන්න රණතුංගට කිසිම සදාචාරයක් නැහැ ඉන්න. හැබැයි මම දන්නේ මොනාරි ක්‍රමයකට ඔව් මේක කැබිනට්ුවේ ඉන්නවා. ඒ වගේම කියන්න ඕන ප්‍රසන්න රණතුංග දැන් මේ වෙලාවට ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව තමයි රඟ දක්වන්නේ. හැබැයි කෝට්ටු කාර්යාලයටත් ගිහිල්ලා කෝට්ටු කාර්යාලයේ මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂලා කියන මේ රටේ දේපළ විකුණන්නේ නැහැ කියලා. හැබැයි ඒ රටේ දේපළ විකුණන්නේ නැහැ කිව්වට රනිල් වික්‍රමසිංහ එක්ක දේපළ විකුණන්න ප්‍රතිපත්ති හදන්න පාර්ලිමේන්තුවට අනපනක් ගේන තැන තමයි ඉන්නේ ප්‍රසන්න රණතුංග. හැබැයි ප්‍රසන්න රණතුංගට කියන්න ඕන මේ රටේ මිනිසුන්ගේ මේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු විශේෂයෙන්ම ඔයගොල්ලෝ 69 ලක්ෂයක් ගියසරේ ගෝඨාභය රාජපක්ෂගේ 69 ලක්ෂයක ජනවරමයක් ඇවිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශයකටත් එරෙහිව තමයි ඔයගොල්ලෝ අනපනක් පාර්ලිමේන්තුවට ගේන අනපනක් අනුමත කරන්නේ. ඉතින් පොහොට්ටුවේට පොහොට්ටුවේ ඡන්දෙන් පත් වෙච්ච ඔයගොල්ලන්ට අයිතියක් තියෙනවාද මේ රටේ මහ ජනතාවගේ අභිලාෂය එරෙහිව ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරන්න? ඒක එකයි කියන්නේ තමයි අපි ඊයේ පොහොට්ටු කාර්යාලයට ගියේ. විශේෂයෙන්ම ගියාම තුත්ත විදියට ප්‍රදර්ශනය කරපු දේ වහම ඉල්ලාස් කරගන්න කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට කියනවා. මේ රටේ අහිංසක මිනිසුන්ගෙන් සාප ලැබුණොත් හැබැයි පව කන්ටේනර් පෙට්ටි වගේ වශයෙන්ුත් එන්න පුළුවන්. පව කන්ටේනර් පෙට්ටි වශයෙන්ුත් එන්න පුළුවන්. ප්‍රසන්න රණතුංග හොඳට මතක තියාගන්න මේ රටේ මිනිසුන්ට අගෞරව කරලා කතා කරපු අයට කන්ටේනර් පෙට්ටි වලින් තමයි මේ දෛවය ඔහුගේ විසඳුනේ. එම නිසා ඔබතුමාට කියනවා පව කන්ටේනර් පෙට්ටි වශයෙන් ඉදිරියේදී එන්න පුළුවන්. ඒකින්ද මේ රටේ මිනිසුන්ට ද්‍රෝහි කතා කියන්න එපා. විශේෂයෙන්ම අපි ඊළඟට කියන්න ඕන අර පංචෙන් ගිය පොලිස් කාර්යයක් ඉන්නෝ රංග බණ්ඩාර කියලා. අන්න ඌට කිසිම ජනවරමක් නැතුව රනිල් වික්‍රමසිංහත් ඡන්දෙ 23,000කින් තමයි මේ ජනාධිපති පින් ජනාධිපති කෙනෙක් වෙලා තියෙන්නේ. ඔහුට කිසිම මේ රටේ මහ ජනතාවගේ කිසිම අභිලාෂයක් නැතුව කැමැත්තක් නැතුව ජනාධිපති වෙලා මේ රටේ සියලු සම්පත් විකුණන්න විදේශ රටවල විකුණන්න අනපනත් ගෙනහලා මේ රටේ සම්මත කරගන්න හදනවා. ඒකට උදව් කරන කෝට්ටුවේ මන්ත්‍රීවරු. එම නිසා රංගෙ බණ්ඩාරට කියනවා ඔයාට කිසිම අයිතියක් නැහැ. ඉදිරියේදී මේ ව්‍යවස්ථාවෙන් රටේ මහ ජනතාවට දීලා තියෙන අයිතිය ජනාධිපතිවරණේ හෝ මහමැතිවරණේ හෝ කල් දාන්න අවුරුදු දෙකකට ඔබතුමාට කිසිම අයිතියක් නැහැ. ඒ වෙනුවෙන් අපි හඬ නගන සිවිල් සංවිධානයේ මේ රටේ මිනිසුන්ගේ නායකත්වය දෙනවා. මේ මැරෙන මිනිසුන්ව පාරට බස්සලා
ඔයා හිතන දේ කරන්න දෙන්න. අපේ ජීවිතේ පරදුවට ගබලා හරි අපේ ජීවිතේ නැති වුණත් අපිට කරන්න පුළුවන් උපරිම කළා මේ ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන්ගේ ඡන්දය කියලා ලබා දෙන්න. අපි රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. අපි මියන්න බය මිනිස්සු නෙමෙයි. එම නිසා රංගේ බණ්ඩාරයට කියනවා ඔයා පොලිසියේ යුනිෆෝම් එකේ ගරුත්වයක් රැකලා විවස්ථාව කියලා එන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න මේ රටේ මිනිසුන්ට ඉඩ දෙන්න වහම ඡන්දය පවත්වන්න මුට්ටිය දාලා රනිල් වික්‍රමසිංහ බලන්න ආවෙනවා මේක කරගන්න පුළුවන්ද කියලා. ඒ මොනවද මේ රටේ මේ විලක් වෙන්න ඔබතුමා ඔය කරන බොන් වැඩේ නවත්තන ජනාධිපතිවරයෙක් වශයෙන් වහම ඡන්දය පවත්වන්න කියලා ජනාධිපතිවරයාට කියනවා. සත කපට වැඩ නවත්තලා එහෙම නැතුව මේ රටේ මිනිසුන්ගේ ඉදිරියේදී කතරෙන් පාලකයන්ව පත් කරන්න තියෙන අයිතිය රටේ ජනතාවට නැති කරන්න බෑ කියලා රනිල් වික්‍රමසිංහ සහ කොහොමද සියලු අයට කියා සිටිනවා. පාර්ලිමේන්තුවේ 225 මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ ජනතාවගේ ඉෂ්ට සිද්ධ කරන්න කියලා අපි කියා සිටිනවා. නීතිඥ උපාලි රත්නායක අද දවසේ මේ ජන දුක නිවන මාතෘකාවට අපිට කතා කරන්න බොහෝ දේවල් තිබුණත් ජන දුක නිවනවා වෙනුවට ජන දුක තව තවත් වැඩි කරන ජනතාවගේ ලේ කෝප කරන අනපනත් සම්මත කරගන්න උත්සාහ කරන මේ අවස්ථාවේදී ජන දුක නිවනවා වෙනුවට ඊයේ පෙරේදා මේ රටේ පාලකයෝ මේ රට දියුණු කරනවා වෙනුවට ණය අරන් නඩත්තු කරන ක්‍රියාවලිය යෙදෙමින් ජනතාවට බරපතල ලෙස බලපාන ආර්ථිකයට සම්බන්ධ මෙරටේ ධනයට සම්බන්ධ මුදල් වලට සම්බන්ධ පනත් දෙකක් ගේනවා. එකක් මූල්‍ය ස්ථායි කරන පනත, අනික ආර්ථික පරිවර්තන පනත. මූල්‍ය ස්ථායි කරන පනත කියන්නේ ඇත්තටම ඉතාම භයානක පනතක්. සාමාන්‍ය රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක ශ්‍රී ලංකාව වැනි රටක මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ මේ තියෙන මූල්‍ය බලය අමාත්‍යවරයාට අරගෙන තමන්ට හිතු මතයට ඕන විදියට මුදල් යොදා කරලා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට දීලා සම්මත කරගැනීමේ ක්‍රමවේදයක් තමයි මේකෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අනුමත කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඉතාම භයානකයි. සම්පූර්ණ රටක මූල්‍ය පරිපාලනය තනි පුජ්‍යලයක අතර ගේන පනතක්. ඔබ හිතනවාද මේකෙන් ජන දුක නිවෙනවා කියලා? මේකෙන් ජනතාවට තුන් වෙල කන්න ලැබෙනවා කියලා? ජනතාවට බේත් ලැබෙනවා කියලා? ජනතාවට අධ්‍යාපන ලැබෙනවා කියලා? නෑ. මේ වයින් තවදුරටත් වෙන්නේ රට බංකොලොත් වෙන එක ජනතාවගේ බදු මුදල් තවදුරටත් විනාශ මුඛයට යන එක. ඒ වගේම තමයි ආර්ථික පරිවර්තන පනත economic transformation act එක. මේක ඉතාමත්ම බරපතලයි. මොකද මේ පනතෙන් මෙතෙක්කල් ලංකාවට විදේශ ආයෝජන එනවනේ. ඒ ආයෝජන යම්කිසි පාලනයකට අත් කළ තිබුණා. BOI පනත යටතේ පාලනය කර තිබුණා. එහෙම පාලනයක් නැතුව ඒ සියලු පාලියන් ඉවත් කරලා තවත් 52 මේ ආර්ථික පාලනය කරන 52 අභිභව යමින් මේ පනත ගේන්න හදනවා. මේ පනතෙන් භයානක ප්‍රතිඵලය තමයි දැනට ලැබෙන තියෙන තොරතුරු අනුව කිසියම් කෙනෙකුට දැන් මේ පනත් ඔක්කොම සම්මත කරගන්න හදන්නේ මෙරටේ ජාතික පොදු දේපළ විදේශ රටවල් වලට විකුණන්නට. මෙයා විකුණනම් කමක් නැහැ. මෙරටේ ව්‍යාපාරිකයින්ට අපිට ප්‍රශ්න තියෙන්නේ මේ හරහා මෙරටේ තියෙන ජාතික ධනය අපේ සම්පත් විශේෂයෙන්ම අපේ මුදල් විදේශ රටවල් ඇදී යාමට සලස්වනවා නිකන් නෙවෙයි. මේවට සම්බන්ධ වෙන කණ්ඩායම් වලට දේශපාලඥයන්ට සහ අතරමැදියන්ට විශේෂ කොමිස් කුට්ටිත් එක්ක ඒ පනත මේ දෙවනුව මං කියපු පනත ඉතාම භයානකයි. මෙරට යම් කිසි දේපල අංශතු කරනවා නම් විදේශයකට දෙනවා නම් ඒකට විරුද්ධ නම් ඒකට මැදිහත් වෙන්න පුළුවන් රජයට. මැදිහත් වෙලා රජයට පුළුවන් අරන් දෙන්න ඒ පුද්ගලයාට අවශ්‍ය දේපල. ඒ වගේ බරපතල අසාධාරණකම් සහිත පනතක්. එනිසා අපි කියනවා මේ ශ්‍රී ලාංකික ජනතාවට ජන දුක නිවනවා වෙනුවට ජනතාවගේ දුක තව තවත් වැඩි කරන ජනතාවට මේ ජීවත් වෙලා ඉන්න අන්ත දුක තත්ත්වෙන් තව තවත් පල්ලෙහාට දමන ජනතාවගේ ජීවන තත්ත්වය අන්ත අසර තත්ත්වයට පාගා දමන මේ අනපනත් වලට
ජාතික වශයෙන් සිවිල් සංවිධාන සියල්ල මේ වෙනකොට එකතු වෙලා විරුද්ධ වෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අපි ඉල්ලනවා ශ්‍රී ලංකාවට බලපාන මේ ශ්‍රී ලංකාවේ ජනතාවට බලපාන මේ ප්‍රශ්නවලට රැඳියක් වෙන්න. ඒ වගේම සියලුම ජනතාවගෙන් මෙරට විශේෂයෙන්ම ඡන්දය ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන ඡන්දදායකයන්ගෙන් අපි මේ ආයතනය කරනවා. මේ හිතුවක්කාර අසාධාරණ මංකොල්ලකාරී අනපනත් වලට අපිත් එක්ක අත්වල් බඳ ගන්න ඉදිරියේදී එන කුමනෝ මැතිවරණයකදී මේ මංකොල්ලකාරී ආර්ථිකයත් අවදෝටක් ගෙනියන පිරිස අතුවාදවන්නට කටයුතු කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ ආයතනය කරමින් මා නවතිනවා. බොහොම ස්තුතියි.